ප්‍රබෝධවත් සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඇත්තටම ආදරය ගැන කතා කරද්දී ආදරය ජීවත් කරවද්දී සවිශේෂී දෙයක් ගැන අපිට අවධානය යොමු කරන්නට වෙනවා. අපි ආදරය කරන්න පටන් ගන්න විශේෂයෙන්ම විවාහ ජීවිතය කියන එක අපේ දුවල පුතාලා ආරම්භ කරන්නේ දුකේදී සැපේදී අපි එකිනෙකට ගෞරව කරමින් අපි ලස්සන ජීවත් වෙමු කියලානේ. තවත් දෙයක් වශයෙන් කිව්වොත් සම්බෝලයි බතුයි කාලා හරි කමක් නැ අපි දෙන ලස්සනට ඉමු කියලා දෙලෝ 1000ක් ඉස්සරහ පුරුදු වෙනවා. ඊට පස්සේ දරු මල්ලෝ ලබා ගන්නවා. නමුත් ඊට පස්සේ අපිට ඊට වඩා සුන්දර පුද්ගලයෝ අපේ ජීවිතේ මුණ ගැහෙනකොට අපිට මොකද වෙන්නේ? අපි ඒ සේරම කඩා කප්පල් කරලා දාලා තනි කරලා දාලා දරුවන්ව එපයි කියලා අපි හැමනම් එතනින් නික්මලා තවත් ලෝකයක් හොයාගෙන යනවද? ඉතින් එහෙමනම් අද ඇත්තටම විශේෂයෙන්ම මට මේ දැන් චුට්ටක ඉස්සලා මුණ ගැහිච්ච ඒ දියණියගේ ඇත්තම ඒ ජීවිතේ දිහා බලද්දිත් මට දැනෙච්ච දේ තමයි තවත් ඊට වඩා හොඳයි කියලා හිතන කෙනෙක් ජීවිතේ මුණ ගැහිච්ච ගමන්ම ගුඩ් බයි කියලා දරුවෝ දාලා තියලා සේරම දාලා තියලා කිසිම දෙයක් නැතුව බින්දුවට දාලා තියලා ඒගොල්ලන්ගේ සුන්දර ලෝකේ හොයාගෙන තවත් කැදැල්ලක ජීවත් වෙන්නට යනවා තවත් කැදැල්ලක. ඉතින් එහෙමනම් අපිට ආදරය තුළ වගකීමක් තියෙනවා. ආදරය කරන්න අපි වගකීමෙන් තමයි බාරගන්නේ. ඒක නිසා තමයි විවාහ මංගල්‍යයට අපි එන්න කියලා අපි ඉන්විටේෂන්ස් කාඩ්ස් ගහලා හැමෝටම කියලා බෙර ගහලා හැමෝටම කියනවා මම විවාහ වෙනවා කියලා. විවාහ වෙනවා කියලා හැමෝගේම ආශිර්වාදය ලබා ගන්නට හැමෝම අපිට සුබ පතන්නට එනවා. ඉතින් ඒ හැමෝම එන අතරතුරේදී හැමෝගේම ආශිර්වාදය තුළ අපි ඒ ගමන යන්නට ආරම්භ කරනවා. ඉතින් ඒ ගමන තුළදී අපිට චුට්ටක් කල් යනකොට දැනෙනවා මේ පුද්ගලයා හරි දුර්වලයිනේ. මෙයාගේ අඩුපාඩුකම් පිරිලානේ කියලා. ඒ වගේ මොහොතවල වලදී අපි ගොඩක් කලකිරෙනවා. සමහර වෙලාවට ඒ අඩුපාඩුකම් ඒ දුර්වලකම් හදාගන්නට ඇත්තටම අපි කිසි කෙනෙක්ව හදන්න බෑනේ. මොකද කිසි කෙනෙක් හැමෝගෙම ජීවිතේ ෆෝමේෂන් කියන එක හැඩගැසීම කියලා කියන එක අම්මගේ කුසේ පිළිසිඳගත්ත මොහොතේ ඉඳලා අවුරුදු 7ක් යනකොට ඒක ඉවරයි. මොකද ඒක තමයි බේසික් ට්‍රේනින් එක. ඒ මත තමයි ඉතුරු දේවල් ගොඩක් දේවල් අපි උකහා ගන්නේ. ඒ දේ ඒ මත ඒ ඒ ෆෝමේෂන් එක තුළ තමයි අපේ ජීවිතේ ගොඩනැගෙන්නේ. ඉතින් ඊට පස්සේ ගොඩක් හදන්න කරන්න හරි අමාරුයි. ඉතින් හදන්න කියලා අපි විවාහ නොවේ විවාහ වෙච්ච ජීවිතය තුළ ඉන්න ස්වාම පුරුෂයාගේ හරි භාර්යාවගේ හරි අඩුපාඩුකම් විශේෂයෙන්ම අපි දකින මොහොතේදී දුර්වලකම හිස්මතු වෙන මොහොතේදී අන්න ඒ දුර්වලකමට අපිට ගෞරවය කරන්න පුළුවන්ද ආදරය කරන්න පුළුවන්ද? ඒ දුර්වලකමත් එක්ක අපි එදා ගොඩාක්ම මේ ලෝකෙන්න සුන්දරම පුද්ගලයා කියලා ඒ වැළඳගත්ත පුද්ගලයාට තුල තියෙන ඒ සුන්දරකම දකින්නට තාමත් ඔබට පුළුවන්කමක් තියෙනවද? දුර්වලකමට සමාව දෙන්න පුළුවන්කමක් තියෙනවද? ඉතින් අන්න එහෙම දුර්වල කෙනෙකුට ආදරය කරන්න පුළුවන් කෙනා තමයි මේ ලෝකෙ ඉන්න ජගතා හොඳම ආදරවන්තයා. දුර්වල කෙනෙකුට ආදරය කරන්නට පුළුවන්. දුර්වල කමේදිත් I still love you කියලා කියන්න පුළුවන්. දුර්වල කමේදිත් I want to take care of you කියලා කියාගන්න පුළුවන් ලස්සන මානසිකත්වයක්. ඉතින් මෙවැනි ලස්සන සම්බන්ධතාවයක් තුළ ඔබේ පෞල් ජීවිත ගත කරන්නටත් ඒ පෞල් ජීවිතවලට අවශ්‍ය කරන පන්නරේ ශක්තිය දෙන්නටත් විවාහ ජීවිතය තුළ ඉන්න ඔබටත් ඒ වගේම ආදරය කරන හැම කෙනාටමත් ඒ භාග්‍ය ලැබෙනට කියලා අද දවසේදී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය ජේසුගේම පිහිටයි.